පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අවංකවම ආරම්භෙන් කියන්නට ඕනේ, මේ කිසිම දෙයක් එක්සත් ජාතික පක්ෂේ ભેද කරන්න උත්සාහ කරන දෙයක් නෙමෙයි. මං දැක්ක අපේත් සමහර නිකන් එහෙම්මෙන් අපි නිකන් අනාථ වෙන්න ගිහිල්ලා දාපු සමහර කට්ටිය දැන් පක්ෂයට ඇවිල්ලා කියනවා ගම්මට්ටම බිම්මට්ටම ගැන කතා කරාට එයාට රටේ නායකය වෙන්න බැහැලු නොදකින් විතරක්. නමුත් ගමේ කොන්දක් කෙලින් තියන් අද ඔබතුමාට බහින්න පුළුවන් සජිත් මේ රටේ නායකය වෙනවා කිව්වොත් නෙමෙයිද කියන එක මට මේ අසද්ද ඔබතුමාට කියන්න. සජිත් ඕනද? සජිත් ඕනද? ඇවුනද දන්නේ නැහැ කාට කාට. මන් දැක්ක අපේ බලන්න ඕන කට්ටියක් මේ Facebook වලින් බලනවා. දැක්කද දන්නේ නැහැ. ආයි බැලුවා නම් හොඳයි. ඒ නිසා මම ඉල්ලීමක් කරා සජිත් මැතිතුමාට, අපිට ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට තිබ්බ අඩිය කිසිසේකින් පස්සට අදින්නේ නැහැ. නෑ නෑමයි කියන එක ඔබතුමාට වරොන්දුෙන් කියනවා. මේ ප්‍රශ්න වලදී මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ආයාචනාවක් කරනවා. මට ඒක කරන්න අයිතියක් තියෙනවා. මම 2014 ඒ වෙලාවේ පක්ෂේ කිසිම වෙලාවක ඉල්ලන්න බැරි අවස්ථාවක පක්ෂේ 129කට වැටලා තියෙනකොට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න කිව්වම මම එතුමාට ගරුත්වයෙන් ඉල්ලා අස්සුණා. මොකද එතුමා මගේ නායකයා, අදටත් නායකයෙක්. ඒක මම කවදාවත් නැහැ කියන්නේ නැහැ. හැබැයි අද ජනතාව ඉල්ලනවනම්, අද රට ඉල්ලනවනම් මටත් එතුමගෙන් ඉල්ලීමක් කරන්න අවස්ථාවක් තියෙනවා. මේක චෝදනාවක්වත් එහෙම නැත්නම් තර්ජනයක්වත් නෙමෙයි, ආයාචනාවක්. මැතිතුමනි, ඔබතුමා වෙනුවෙන් අපි අපේ ජීවිතය කැප කරලා පක්ෂය ආරක්ෂා කරා නම් අද අපේ පක්ෂය ආරක්ෂා කරන ඔබතුමාට අවස්ථාව තියෙනවා. මේ අවස්ථාව හරියට ප්‍රනාන්දු වැඳ නමස්කාර කරලා ඉල්ලනවා පක්ෂය ලබා දෙන්න. අපි මේ රටේ ආදරය කරන අපේ පක්ෂය, අපි පක්ෂයත් එක්ක ගරටන නිම්මර ලොකු විශ්වාසයක් තියෙනවා. මේකත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගේමක්ද කියලා. මොකද එතුමා දන්නවා එතුමා ඉල්ලන්නේ නැහැ. එතුමා මන් දන්නා ඉල්ලන්නේ නැහැ. එතුමා මෙහෙම කරනකොට සජිත් මහත්තයා තව බින්බෙනවා. ඈ මට හිතෙනවා රනිල් ලොක්ක ඩීල් එකක් දාලා දැන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක. ඊට පස්සේ මම දැන් ඵලයන් කියලා. ඒ නිසා මට විශ්වාසයි මේ මැතිවරණේ අපි ඔක්කොම එකතු වෙලා කරු ජයසූරිය, රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා, සියලු පක්ෂ නායකයෝ, සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජනාධිපති අපේක්ෂා කරනකම් අපි මේ සටන අ르ගලය කරනවා කියමින්